අපි අද තවත් අලුත් වාක්‍ය රටාවක් ඉගෙන ගමු. ඒ වාක්‍ය රටාව තමයි I have something plus verb. I have something දාලා ඉවරලා ඊට පස්සේ ක්‍රියාපදේ base form එක දාන්න. ඒ කියන්නේ ක්‍රියාපදේ වර්තමාන කාල අවස්ථාව දාන්න. මේවා play, wash, tell, go, help. එහෙනම් ඒ කියන්නේ ක්‍රියාපදේ මූලික අවස්ථාව දාන්න. මොකද කරන්නේ? I have something කියන එකත් එක්ක ක්‍රියාපදේ මූලික අවස්ථාව දාන්න ක්‍රියාපදේ වර්තමාන කාල අවස්ථාව දාන්න. එතකොට අපිට මේක දාලා මේ විදිහට වාක්‍ය හදනකොට දෙන්න පුළුවන් අදහස තමයි මට යම් කිසි දෙයක් තියෙනවා නේද? මට යම් කිසි දෙයක් තියෙනවා. ඒ තියෙන දේ මොකක්ද කියලා අපි මේකෙන් බලමු. මට යම් කිසි දෙයක් තියෙනවා. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා I have something කියලා දාලා ඊට පස්සේ ක්‍රියාපදේ වර්තමාන කාලයෙන් දැම්මට පස්සේ ඒකට ඒකේ අපිට අදහස දෙන්න පුළුවන් මට යම් කිසි දෙයක් තියෙනවා ඒ දාන ක්‍රියාපදෙත් එක්ක ඔයගොල්ලෝ දෙන අදහස වෙනස් කරගන්න පුළුවන් දැන් අපි බලමු I have something to tell you I have something to tell you මට යම් කිසි දෙයක් තියෙනවා ඔයාට කියන්න මට යම් කිසි දෙයක් තියෙනවා ඔයාට කියන්න I have something to tell you I have something to share with you. I have something to share with you. මට ඔයත් එක්ක බෙදා හදා ගන්න යම් කිසි දෙයක් තියෙනවා. මට ඔයත් එක්ක බෙදා හදා ගන්න යම් කිසි දෙයක් තියෙනවා. I have something to share with you. I have something important to tell you. I have something important to tell you. මට යම් කිසි වැදගත් දෙයක් තියෙනවා ඔයාට කියන්න. මට වැදගත් යම් කිසි දෙයක් තියෙනවා ඔයාට කියන්න. I have something important to tell you. I have something to encourage you. I have something to encourage you. මට යම් කිසි දෙයක් තියෙනවා ඔබ ධෛර්යමත් කිරීමට. මට යම් කිසි දෙයක් තියෙනවා ඔබ ධෛර්යමත් කිරීමට. Encourage you. ඔබ ධෛර්යමත් කිරීමට. I have something to encourage you. I have something to explain to you. I have something to explain to you. මට ඔබට යම් කිසි දෙයක් තියෙනවා පැහැදිලි කරන්න. මට ඔබට යම් කිසි දෙයක් තියෙනවා පැහැදිලි කරන්න. I have something to explain to you. I have something else to consider. I have something else to consider. Consider කියලා කියන්නේ සලකා බලනවා කියන එක. Something else කියන්නේ යම් කිසි වෙන යම් දෙයක්, යම් කිසි වෙනත් දෙයක්. යම් කිසි වෙනත් දෙයක් තියෙනවා සලකා බලන්න. මට යම් කිසි වෙනත් දෙයක් තියෙනවා සලකා බලන්න කියලා තමයි මේකෙන් කියන්නේ. Something else. Something කියලා කියන්නේ යම් කිසි දෙයක්. Else කියලා කියන්නේ වෙන. ඒකට something else කියලා කියන්නේ වෙන දෙයක් තියෙනවා මට සලකා බලන්න I have something else to consider right I have something to give you I have something to give you මම ළඟ තියෙනවා යම් කිසි දෙයක් ඔයාට දෙන්න I have something to give you මම ළඟ තියෙනවා යම් කිසි දෙයක් ඔයාට දෙන්න right I have something to ask you I have something to ask you මට ඔයාගේ යම් කිසි දෙයක් අහන්න තියෙනවා මට ඔයාගේ යම් කිසි දෙයක් අහන්න තියෙනවා I have something to ask you right එතකොට දැන් අපි දන්නවා කොහොමද ඒකල කියන්නේ දැන් මේ I have something කියන එක යොදලා ඊට පස්සේ ක්‍රියාපදයේ වර්තමාන කාලය දාලා ඕගලන්ට දෙන්න ඕන අදහස අනුව තමයි ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ තමයි ඒ ක්‍රියාපදි දාන්නේ එතකොට අපිට කියන්න පුළුවන් මේ විදිහට වාක්‍ය හැදුවට පස්සේ මට යම් කිසි දෙයක් තියෙනවා මට යම් කිසි දෙයක් තියෙනවා මට යම් කිසි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අන්න ඒ විදිහට අපිට යම් කිසි දෙයක් තියෙනවා කියලා තවත් මොනවා හරි ඒ කියන්න තියෙන දේ දාලා උගලන්ට මේ විදිහට මේ වගේ අදහස් දෙන්න උගලන්ට මේ I have something කියන එක දාලා කියන්නේ යොදාගෙන යොදා ගන්න පුළුවන් මේ විදිහ අදහස් දෙන්න නේද? එතකොට මේක හරි ලේසි වාක්‍ය රටාවක්. මේ වාක්‍ය හොඳට පුරුදු වෙන්න. ඒ වගේ තමන්ගේ වාක්‍යයක් හදාගන්න. ඒවා ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඒවා ඔගොල්ලෝ කතා කරනකොට යොදන්න පාවිච්චි කරන්න. එහෙමනම් අදත් අපි මේ පාඩමින් මේ පාඩම මෙතනින් මම අවසන් කරනවා. අපි තවත් අලුත් වාක්‍ය රටාවක් සමග ඊළඟ දවසේ හමු වෙමු. ඔගලන්ට මම මේ කියලා දෙන දේවල් පැහැදිලිව හොඳට තේරුම් යනවා කියලා හිතෙනවනම් තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් ඔගලන්ට යම් සිද්ධියක් විතර දා ගන්න පුළුවන් කියලා හිතෙනවනම් කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට තව තවත් අලුත් පාඩම් හම්බ වෙනවා.